2009 2010 යෝන් ලෝක කුසලන තරගාවලිය කියන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශක්තිමත්ම ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩා කළ තරගාවලියක්. තරගාවලියේ නායකත්වය දරපු චතුර පීරිස් වගේම චරිත ජයම්පති කියන වමත් වේග පන්දියවන්න දෙන්නා ඒ තරගාවලියේ දෙකපු හොඳම පන්දියවන්න දෙන්නෙක්. ප්‍රතිකරණිය බැලුවත් බානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ ධනුෂ්ක ගුණතිලක උදාර ජයසුන්දර වගේම ඒ විද්දිත් මිනිස්සුන්ට හුරු නම් ටිකක් ලෝක කුසලානට ගියා. මේ ලෝක කුසලන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම වැඩපෙන්වුවේ බානුක රාජපක්ෂ. බානුක තරගාවලියේ අර්ධ ශතක දෙකක් එක්ක ලකුණු 250කට වඩා ලකුණු ලබා ගන්නේ ලකුණු 60කට වැඩි ඉනිමක සාමාන්‍යයක් එක්ක. තරගාවලියේ වැඩිම ලකුණු ලබා ගන්න ප්‍රතිකරුව අතරේ බානුක 4 වෙනි තැනටපත් වෙන්නත් සමත් වෙනවා. බානුක මේ තරගාවලියේ ප්‍රතිකරණයේ යෙදෙද්දී එක වතාවක් තරගයේ විචාරය කළ වසින් අක්‍රම් කිව්වේ බානුක කියන්නේ සනත් සහ සංගගේ එකතුවක් කියලා. මෑත කාලේ ජාත්‍යන්තර පිටියේ ඉහළින් ඉන්න ජෝ රූට්, ජොස් බට්ලර් වගේම බෙන් ස්ටොක්, කේල් රාහුල් වගේ ක්‍රීඩකයෝ මේ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය අතරේ බානුකට වඩා ගොඩක් පස්සෙන් ඉන්නේ. වර්තමාන ජාත්‍යන්තර පිටියේ ඉන්න ප්‍රධානතම ප්‍රතිකරුවෙක් වන රූට් ඒ තරගාවලිය ගන්නේ ලකුණු 138යි. ඉතින් මේ විදිහට එදා ජාත්‍යන්තර විචාරකයන්ගේ ඉහළ අවධානයක් ලබා ගන්න මේ වමක් ක්‍රීඩකයා 19.5 ක්‍රීඩකයෙක් විදිහටම එක තරගයක ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවේදී පන්දු 111කින් ලකුණු 154ක් ලබා ගන්නවා. ඒ ඇඩම් සම්පා, ජෝස් හෙල්සවුඩ්, මිචෙල් මාස් වගේ පන්දුයවන්න ඉස්සරහා. ඒ විදිහට යොවුන් ක්‍රීඩකයෙක් විදිහට ඉහළම අවධානයක් දිනාගත් බහනුක ඊට පස්සේ සැඟවී යනවා. දේශීය තරගවල සමහර ඉනිම්වල දක්ෂතා පෙන්වනවා. හැබැයි ඔහුගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීමේ විශිෂ්ට තරුවක් වෙයි කියන බලාපොරොත්තු ඇති වෙන විදිහේ තරග රටාවක් දේශීය තරගවලදී අපට දකින්න ලැබෙන්නේ නැහැ. දේශීය ලිස්ට් ඒ තරග එහෙමත් නැත්නම් පන්දු අර 50 තරගවල ඉනිම් 107කදී ඔහු ලබා ගන්නේ ලකුණු 2700ක් විතරයි. ඒ ඉනිමක සාමාන්‍ය 28ක වගේ තියාගෙන ඒ අතර ශතක තුනකුත් බානුකගේ දක්ෂතාවලට ඇතුළත්. ඇත්තටම බානුකගේ තියෙන දක්ෂතා එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ඉල්ලන්නේ ඔය දේ නෙවෙයි. නිරන්තර දක්ෂතා පෙන්වන 19.5 කාලේ බලාපොරොත්තු දුන්න ලෝක පූජිත ක්‍රීඩකයාගේ දක්ෂතා තමයි මේ සුපිරි හැකියාවක් තියෙන ක්‍රීඩකයන්ගෙන් ඉල්ලන්නේ. ඔහුට හොඳ හැකියාවක් තියෙනවා කියන දේ ගැන විවාදයක් නැහැ. ජෙස්ටර් නොගේ පාකිස්තාන් සංචාරයට ගින් පාකිස්තාන පන්දයවන්නන්ට රිදෙන්න පහර දුන්න බානුක එතනින් ජාතික කණ්ඩායමේ ක්‍රිකට් පටන් ගනී කියලා බානුකට ආදරය කරන ප්‍රේක්ෂකයෝ බලාගෙන හිටියා. හැබැයි අවාසනාවට ඊට පස්සේ ජෙස්ටර් ආවට පස්සේ ඕස්ට්‍රේලියා කණ්ඩායමක තරගාවලියේ බානුකට ස්ථාවර තැනක් දෙන්නේ නැතුව පසුබිම ප්‍රතිකරුවෙක් ඉදිරි ප්‍රතිකරණයට එවලා බානුක කණ්ඩායමෙන් එළියට යන වැඩේ හැදුණු විදිහ තමයි අපි දැක්කේ. එතනින් පස්සේ දේශීය පිටියට ඇවිත් තමන්ගේ දක්ෂතා කණ්ඩායම තෝරනායට බලපෑමක් කරන්න තරමටම පෙන්වන්න බානුක සමත් උනේ නැහැ. හොඳට ගහන දවසට මතක හිටින ඉනිම් සෙල්ලම් කළාට හැමදාම වැඩ පෙන්වන්නේ නැතුව කණ්ඩායමේ ඉන්න වාසනාවක් බානුකට නැහැ කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. හැබැයි තාමත් අවුරුදු 29ක් වෙන මේ ක්‍රීඩකයාට කල් තියනවා වැඩ පෙන්නලා කණ්ඩායමට එන්න. වැඩ පෙන්වුවොත් කාගවත් අකමැත්ත නිසා එළිය තියන්න බැරි වෙයි. ක්‍රේග් බාත්වයිට්ලා, ජේසන් හෝල්ඩර්ස්ලා, බට්ලර්, රූට්, ස්ටොක්ලා, බාබ අසාම්ලා, රාහුල්ලා තමයි දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉන්න ප්‍රධාන ප්‍රතිකරුවෝ. එයාලා එන්නේ බානුක සෙල්ලම් කළ ලෝක කුසලානෙන්ම තමයි. ඉතින් ඒ අය ක්‍රිකට් වලින් දැන් ආපු ගමන දැක්කම එදා ඔය කාටත් වඩා ජාත්‍යන්තර පැසසුම් දිනාගත්ත බානුක ඉන්න තැන දැක්කම ගොඩක් දුකයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටි නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.